අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරනයේ අංක එක හරිදේ හරියට කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල. දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ඊයේ දිනෙන් මරණ 44ක් 6වෙනි ගැබිනි කාන්තා කොවිඩ් මරණයත් ඒ අතර. අකණ්ඩව තෙවන දිනටත් 3000 ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් ඊයේ දිනෙන් කොළඹ රෝගීන් ගණන 800 ඉක්මවයි. බස්නාහිර කොවිඩ් ව්‍යාප්තිය ඉහළ අගයක. ඊයේ රාත්‍රී 11 සිට 25 වන අඟහරුවාදා අලුයම 4 තෙක් සංචරණ සීමා ක්‍රියාත්මකයි. ආරක්ෂක මෙහෙයුම් දැඩිව සංචරණ සීමා කඩකලාට දුන් දඬුවම. සංචරණ සීමා පැවතියද ගොවීන්ගේ නිෂ්පාදන අලවියට ආර්ථික මධ්‍යස්ථාන 7ක් දින 4ක් විවෘතව තැබීමට රජය තීරණය කරයි. පෝට් සිටි පනතට පක්ෂව ඡන්දය ලබා දුන් බදිවුදීන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වෙයි. ඡන්දය ලබා දීමේදී දෝෂයක් ඇති වී ඇති බවට පොදුජන පෙරමුණ සිදු කළ පැමිණිල්ලට කථානායකගෙන් විමර්ශනයක්. 2025 වන විට සැමට පිරිසිදු පානීය ජලය අගමැතිගෙන් පොරොන්දුවක්. ශ්‍රී ලංකාවේ 49 වන ජනරජ දිනය අදයි. මෙරට ස්වෛරීත්වය නිදහස සහ ස්වාධීනත්වය ලැබුණේ 72 විවස්ථාවෙන්. හිටපු ජනපති මෛත්‍රී ජනරජ දින උත්සවයකට එක්වෙමින් පවසයි. නයිජීරියානු යුද හමුදාපති ඇතුළු දස දෙනෙකු ගුවන් අනතුරකින් මරුට. කෙටිදුර දහවන ශූර යුපුන්ගෙන් තවත් වාර්තාවක්. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. අකණ්ඩව තෙවන දිනටත් 3000 ඉක්ම වූ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ දිනෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 3547ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. මේ අතර දිනකදී නිවේදනය කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 44ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. එය මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1132ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින වාර්තා වූ මරණ අතරින් 30 දෙනෙකු පිරිමි පුද්ගලින් වන අතර 14 දෙනෙකු කාන්තාවන් වනවා. මියගිය පුද්ගලින්ගෙන් 23 දෙනෙකු වයස අවුරුදු 71 ඉක්ම වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ, කොවිඩ් නියුමෝනියාව, හෘද රෝග සහ දියවැඩියාව වැනි නිදන්ගත සංකූලතා උත්සන්න වීමෙන් සිදු වී තිබුණා. එසේම කොවිඩ් ආසාදනය වී සිදු වූ 6වන ගැබිනි කාන්තා මරණය ලෙස 47 කුරුණෑගල නක්කවත්ත ප්‍රදේශයේ කාන්තාවක් මිය ගොස් ඇති බව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මේ අතර දිනක් තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අකණ්ඩව තෙවන වරටත් ඊයේ දින 3000 සීමාව ඉක්මවනු ලැබුවා. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 3547 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අතුරින් පුද්ගලින් 3538 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 800ක්. ඊට අමතරව ගම්පහෙන් ආසාදිතයින් 617ක්, කළුතරෙන් 280ක්, කුරුණෑගලින් 297ක්, පුත්තලමින් 47ක්, කෑගල්ලෙන් 109ක්, රත්නපුරින් 74ක්, ගාල්ලෙන් 278ක්, මාතරින් 109ක්, හම්බන්තොට දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 82ක්, නුවරළියෙන් 59ක්, මහනුවරින් 172ක්, මාතලෙන් 118ක්, බදුල්ලෙන් ආසාදිතයින් 34ක්, මොනරාගලින් 14ක්, අම්පාරෙන් 21ක්, මඩකලපුවෙන් 5ක්, ත්‍රිකුණාමලයෙන් 93ක්, අනුරාධපුර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 108ක්, පොළොන්නරුවෙන් ආසාදිතයින් 70ක්, මන්නාරමින් 7ක්, වවුනියාවෙන් 6ක්, මුලතෙව් දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 8ක්, කිරිනොච්චෙන් ආසාදිතයින් 44ක් සහ යාපනයෙන් ආසාදිතයින් 86ක් වාර්තා වී තිබුණා. රෝගීන් වැඩිවීමේ වේගය පහුගිය කාලයේ තීව්‍ර වීමත් සමග ඒ සත්කාර සේවාවන් වල වැඩි කිරීමේ වේගය හා ඇතිවන්නා වූ ඇති වූ අසමතුලිතතාවය හේතු කොටගෙන යම් ප්‍රමාණයකට රෝගීන්ව යම් කාල සීමාවක් නිවසේ රඳවාගෙන සිටීමට සිදුවෙනවා, විශේෂයෙන්ම රෝග ලක්ෂණ රහිත රෝගීන්. නමුත් එම රෝගීන් වුණත් ඕනෑම මොහොතක ආයෙත් රෝග ලක්ෂණ ඇති වෙන්නත් පුළුවන්, යම් ආකාරයකට අසාධ්‍ය තත්ත්වයට එහෙවෙන්නත් පුළුවන්. ඒ නිසා
අපිට ඒ රෝගීන් නිවසේ සිටින අවස්ථාවේ රෝහලට ගෙන යන තෙක් අවශ්‍ය කරන සත්කාරය ලබා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා අපි ඒක තමා මේ දවස්වල කරන්නේ. භයානක කියන වචනේ මම පාවිච්චි කරන්න කැමති නැහැ. බරපතල තත්ත්වයක ඉන්නවා. මොකද මේක අපි සැහැල්ලුවට ගන්න බෑ. මේ ඉන්දියාවේ තියෙන තත්ත්වයට අපි කිට්ටු කරලවත් නැහැ. ඒක මම බය නැතුව කියනවා. නමුත් මේක අපි නොසලකා හැරියොත් අපිට ඒ දිශාවට යන එක නවත්තන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා එවැනි තත්ත්වයක් යෑමට. කොවිඩ් රෝගීන් සඳහා තංගල්ල මූලික රෝහලේ අලුතෙන් ඉදිකරන ලද ඇඳන් හතරකින් යුතු නව දැඩි සත්කාර ඒකකය විවෘත කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. මේ දිස්ත්‍රික්කේ වගේම ලංකාවේම රෝහල් වලට අවශ්‍ය ඇඳම් ප්‍රමාණය HDU බෙඩ් සහ ICU බෙඩ් ප්‍රමාණය ලබා දීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කළා තියෙනවා. ඉතින් ඒ අනුව ඉදිරි කාල සීමාව තුළ රෝගීන්ව තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හෝ තමන්ගේ දිස්ත්‍රික්කයේ ඇතුළත ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මිනුවත්ගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකය මේ දක්වා ඇඳ දෙකකින් සමන්විතව කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දී තිබුණා. එම දැඩි සත්කාර ඒකකයට ලක්ෂ 4ක වටිනාකමකින් යුතු නව ඇඳ දෙකක් පරිත්‍යාග කිරීම තිහාරිය ප්‍රදේශයේ රෝහල් සේවකින් පිරිසගේ සහභාගීත්වයෙන් සිදු වුණා. මේ අතර ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ ඉදිවන කොවිඩ් දැඩි සත්කාර ඒකකය සඳහා ලක්ෂ 26ක් පමණ වටිනා වෙන්ටිලේටර් යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරනු ලැබුවා. ඒ ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ මැදිහත්වීමෙන් අද උදැසනින් අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 257,000ක් වාර්තා වී ඇති අතර එම කාලය තුළ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 4,194ක්. සතියක පමණ කාලයක් තිස්සේ මෙලෙස ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ 4,000 ඉක්ම වූ අතර පසුගිය අඟහරුවාදා මරණ 4,529ක් ඉන්දියාවෙන් වාර්තා වී තිබුණා. ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 2,62,000 ඉක්මවා ඇති අතර සතියකට වැඩි කාලයක් තිස්සේ දෛනික ආසාදිත සංඛ්‍යාව 2,00,000 ඉක්මවා තිබෙනවා. මේ අතර ජූනි මාස සිට ඉතාලියේ ප්‍රදේශ 6ක් කොවිඩ් වෛරසයේ අවදානම අවම මට්ටමක පවතින සුදු කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඔවුන් මේ පියවර ගෙන ඇත්තේ පනවා තිබූ සීමා ලිහිල් කිරීමේ ජාතික සැලැස්මේ වෙනස්කම් රසකට අනුමැතිය ලබා දෙමින්. මේ වන විට ඉතාලිය තුළ කොවිඩ් එන්නත්කරණය ක්‍රියාත්මක අතර රජය පවසන්නේ මේ ප්‍රදේශවල සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු වී ඇති බවයි. පවත්නා සෞඛ්‍ය තත්ත්වය මත ඉතාලිය අවදානම පිළිවෙලින් රතු තැඹිලි සහ කහ ලෙස විවිධ වර්ණ කලාපවල ඉතාලියේ බොහෝ ප්‍රදේශ දැනට පවතින්නේ කහ කලාපේ. ඉතාලියේ මේ වන විට අවන්හල් සහ බීමහල් නැවත විවෘත කර ඇති අතර රටේ බොහෝ ප්‍රදේශවල අන්තර් සංචාරක ගමන් තහනමද ඉවත් කර තිබෙනවා. ඒ මධ්‍යම රාත්‍රී 11ට දෙවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවූ අතර අදාළ සංචරණ සීමා එළඹෙන 25 වනදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිතයි. සංචරණ සීමා පැවති අද ගොවින්ගේ නිෂ්පාදන අලවියට ආර්ථික මධ්‍යස්ථාන 7ක් දින 4ක කාලයක් විවෘත කරන අතර කෘෂි කර්මාන්තය, බීවර, බේකරි, ජංගම වෙළඳ කටයුතු වලට සංචරණ සීමාවන් බාධාවක් නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. දෙවයිනම ආවරණය වන පරිදි ඊයේ රාත්‍රී 11 සිට එළඹෙන 25 වනදා අලුයම 4 තෙක් සංචරණ සීමා පැනවුණා. සංචරණ සීමා පැනවීමත් සමග අදාළ කල සීමාව තුළ නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. සෞඛ්‍ය, ආහාර, ඖෂධ, අපනයන, ආනයන, ආපදා කළමනාකරණ, ජලය, විදුලිය, ඉන්ධන, මාධ්‍ය, බලශක්ති මෙවැනි සේවාවන් වලට අදාළ සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒවායේ සමාජිකයින්ට තම රාජකාරි කටයුතු සඳහා ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. නමුත් ඊට පරිබාහිරව ගමන් කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම අද දිනේදී නිෂ්පාදනය සම්බන්ධ වූ කර්මාන්ත ශාලා ජෛව බුබුල සංකල්පය යටතේ පවත්වාගෙන යන්න පුළුවන්. බේකරි පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩබිම් පවත්වාගෙන යාමේ හැකියාවක් තිබෙනවා. මීට අමතරව කෘෂි කර්මාන්තයේ නිරත වීමට කිසිම බාධාවක් නැහැ. අද දිනේදී පොලිස් මාර්ග බාධක, ජංගම සංචාර, යතුරුපැදි සංචාර ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු නොකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. කිසිම හේතුවක් මත අද දිනේ හැඳුනුම්පත් ක්‍රමයට අදාළ පුද්ගලයින්ට පිටතට පැමිණීමට හැකියාවක් නැහැ.
சஞ்சரண சீமா பணவாயத்தி அவஸ்தாவுக்கு மினுவான்கொட கல்லலூர் பிரதேசே அதால சஞ்சரண சீமா கடகல அயக்கட போலீசிய மெலச தடுவம் லபா துண்டா மியத்தர சௌக்கிய மார்க்கோபதேச கடற்கரமின் மகமக கமன் கரண புத்களின் சக ரதவாகன இலக்கு கரகனமின் யுதாகமுதா ஷனிக விகிதும் யத்ரோபதி காண்டையான் அது கொழும்பு பிரதேச கிஹிபேக மெஹயம் கட்டியது சிதுக்கரனு லெபுவா மீட்டர் ட்ரோன தாக்ஷனிது யோதாகனு லெபுவா රට ලොක්ඩවුන් කෙරුවට මේ බටු කරල බටු ගෙඩිය ලොක්ඩවුන් වෙන්නේ නැහැ මේ මාළු මිරිස් කරල ලොක්ඩවුන් වෙන්නේ නැහැ මේ තක්කාලි ගෙඩිය ලොක්ඩවුන් වෙන්නේ නැහැ බණ්ඩක්ක කරල දවස් දෙකෙන් දෙකට කපන්න ඕන වැටකුළු කරල ඒ අදාළ දිනේ කැපුවේ නැතිනම් ඒක මෝරනවා ඊට පස්සේ උයන්න බෑ ආණ්ඩුව ආර්ථික මධ්‍යස්ථාන සියල්ලම 28 දක්වා වහන්න තීරණයක් කරන් තියෙනවා මුළු රටේම 25 වෙනිදාට අරින්න තීන්දුවක් කරන් තියෙනවා මෙන්න මෙතන තමයි ගැටලුව තියෙන්නේ ඒක නිසා අපි ආණ්ඩුවට යෝජනාවක් කරනවා கிருஷிகர்மராஜ்யமாத்தியான යලිත් එළඹෙන 25 වනදා රාත්‍රී 11ට දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවෙන අතර 28 වනදා අලුයම 4ට අදාළ සංචරණ සීමා ඉවත් කරනවා 28 වනදා සිට 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 තෙක් සංචරණ සීමා පැනවෙන අතර සංචරණ සීමා පනවා නොමැති කාල සීමාවලදී අත්‍යවශ්‍ය කටයුතු සඳහා නිවසින් බැහැරට යාමට ජනතාවට හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුවයි මේ අතර පළාත් අතර පනවා ඇති සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකයි. හොදකලා කළ ප්‍රදේශවල අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 5000 සහන මල්ල අද සිට ලබා දීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. විශේෂයෙන් හුදකලා කරන ලද ප්‍රදේශවල අඩු ආදායම් ලාභී පවුල්වලට ඒ ප්‍රදේශයේ ඉන්න දිස්ත්‍රික්ක ලේකම්වරයා හරහා ප්‍රාදේශීය ලේකම්තුමා හෝ තුමිය විසින් ගම්මට්ටමේ බිම්මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් යොදා ගනිමින් රුපියල් 5000ක සහන මල්ලක් ලබා දෙනවා. එෙහිදී ඒ ප්‍රාදේශීය ලේකම්වරු විසින් සහන මල්ල සත්ව සහායතන විසින් මිලදී ගනු ලබන්නේ නම් අපි වෙළඳපොලේ පවතින මිලට වඩා අඩු මිලට ගුණත්වයෙන් ඉහළ රුපියල් 5000ක සහන මල්ලක් සකස් අපි සහල් කිලෝ 15ක් ලබා දෙනවා. ඊළඟට පිටි කිලෝ 3ක්, අර්ථාපල් කිලෝ 3ක්, ලොකු ලුණු කිලෝ 3ක්, හාල් මැස්සන් ග්‍රෑම් 200ක්, ලුණු කිලෝවක්, නූඩල් කිලෝ 1ක්, පරිප්පු කිලෝ 2ක්, ඒ වගේම මාරි බිස්කට් ග්‍රෑම් 350, ක්‍රීම් කැක බිස්කට් ග්‍රෑම් 500ක්, තේකොළ ග්‍රෑම් 200ක්, මිරිස් කුඩු ග්‍රෑම් 200ක්, ගම්බිරිස් ග්‍රෑම් 100ක්, SLS සහතික ලාංජන සහිත මුහුණු ආවරණ 10ක්, රජයේ කාර්මික තාක්ෂණික ආයතනයේ විසබීජ නාශක දියර මිල
මිලිලීටර් 100ක් යනාදී වශයෙන් භාණ්ඩ වර්ග 20ක් ඇත්ත වශයෙන්ම ගත්තොත් රුපියල් 6000ක් පමණ සුපිරි වෙළඳසැල් වල අලෙවි කරන භාණ්ඩ මල්ලක් තමයි සතොස විසින් ලාභ පරමාර්ථය මුල් කර නොගෙන මේ ජනතාව පීඩාවට පත් වෙලා තියෙන අවස්ථාවේදී බෙදහැරීම සඳහා ලබා දෙන. එහිදී සතොස ආයතනයත් ඉහළ කළමනාකාරීත්වයත් ඒ වගේම අපේ සතොස ආයතනවල ඉන්න සේවක කාර්යකාරීන් සියලු දෙනා අතිරේක වගකීමක් දරාගෙන තමයි මේ කාර්යය සඳහා කැපවෙන්නේ. කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් පළවෙනි තොගය සම්පූර්ණයෙන්ම මහනුවරට ලබා දෙන්නත් පළවෙනියෙන්ම 50,000ක තොගයක් මම හිතන්නේ මේ ලබන සතියේ එනවා. ලබන මාසේ මුල් සතියේ තව මිලියනයක් පැමිණෙනවා. ඒ නිසා මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට සම්පූර්ණයෙන්ම ඒ ආවරණය වෙන ආකාරයේ ඒ එන්නත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මේ වෙනකොට කටයුතු කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා සෑම පුරවැසියෙකුටම එන්නත ලබා ගන්න හැකියාවක් තිබෙන ඒ සුදුසුකම් තියෙන සෑම පුද්ගලයෙකුටම නොරවදාම මේ සති දෙක තුන ඇතුළත එන්නත ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක. මේ රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න. මොකද වැක්සින් පිළිබඳ තාම විශ්වාසයක් තියන්න බෑ. වැක්සින් ඒ කියන්නේ එන්නත් ලංකාවට පැමිණෙන්න තව සති දෙක තුනක් යයි. අපේ රටේ ලක්ෂ 150කට එන්නත් කරන්න. අපි හිතන විදිහට ලබන වසරේ අප්‍රේල් මැයි ජූනි විතර වෙයි මෙම එන්නත් කරන්නේ අවසන් වෙන්නේ. මේ රෝගය බෝවීම පාලනය කිරීම සඳහා සංචරණ සීමා පනවල දින 14ක්වත් රට වහන්න කියලා විශේෂඥ වෛද්‍යවරු කියනවා. වෛද්‍ය සංගම් සියල්ලම ඉල්ලීම කරලා තියෙනවා. ඇයි ඒක කරන්න බැරි? අජේට දෙන්න සල්ලි නැහැ ජනතාව දීවත් කරවන්න. හැබැයි සමහර ඇමතිවරු කියනවා අපිට ඕනේ තරම් සල්ලි තියෙනවා. අපිට මේ කොරෝනා මර්ධනයේදී යම් වැයක් තියෙනවනම් ඒ මුදල් වල අවශ්‍යතාවයක් තියෙනවනම් ඒ ගැන කිසිදු ගැටලුවක් නැහැ කියන එක අපි ඉතාම පැහැදිලිව විශ්වාසනීයව කියන්න ඕනි. මේ මර්ධනය කිරීමේ වගකීමක් රජයට තියෙනවා වගේම රටේ ජනතාව ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අපිට පේන්න තියෙනවා අපේ රටේ කුහක විපක්ෂයක් ඉන්නවා. රෝගීන් ප්‍රමාණය වැඩිවීම ඕන් හිතනවා ඔවුන්ට දේශපාලන වශයෙන් වාසියක් ගන්න පුළුවන් කියලා. අපේ රටේ විතරක් වෙන්න ඇති රෝගීන් සංඛ්‍යාව වැඩි වෙද්දී ඒක දේශපාලන මුහුණුවරක් ලබා දීලා සතුටු වෙන දේශපාලන කණ්ඩායමක් ඉන්න එකම රට. මේ සංචරණ සීමාවලින් මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රශ්නේ සංචරණ සීමාවලින් විසඳා ගන්න තිබුණා ගිය අවුරුද්දේ 2020 පෙබරවාරි මාසේ මාර්තු මාසේ ඩොලර් මිලියන 200ක් හොයාගෙන එන්නත් ප්‍රමාණය ශ්‍රී ලංකාවට ගෙන්නුවා නම් ඔබත් මමත් ආරක්ෂා වෙන තැනට ගමන් කරන්න තිබුණා. මේ ප්‍රශ්නේ විසඳගන්න ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රික නායකෙක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඒ රනිල් වික්‍රමසිංහ මහත්මයා රජයත් රාජතාන්ත්‍රික ස්වභාවයක් තිබෙන නායකයෙක්ගේ ප්‍රයෝජනේ අරගෙන ශ්‍රී ලාංකික ජනතාව කොළඹ වරාය නගර පනත් කැටුම් පතට පක්ෂව ඡන්දය ලබා දුන් රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා නායකත්වයේ දරන පක්ෂයේ සමාජිකයන් දෙදෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂය තීරණය කළා. මේ අතර ඡන්දය ලබා දීමේදී ඇති වූ ගැටලු සහගත තත්ත්වයක් පිළිබඳව ආණ්ඩු පක්ෂය සිදු කළ පැමිණිල්ලක් පිළිබඳව කතානායකවරයා විමර්ශනයක් ආරම්භ කරන ලෙස නියෝග කර තිබෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පතට පක්ෂව ඡන්දය ලබා දුන් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ පොතලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇති බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු ප්‍රකාශ කළේ. මේ අතර පසුගියදා වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පත සම්මත කර ගැනීමට ඡන්දය භාවිත කළ අවස්ථාවේදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ සහ ජයරත්න හේරත් මහතාගේ ඡන්දය සටහන් නොවීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ ඒ පිළිබඳව සොයා බලන ලෙසට කතානායකවරයා වෙත දැනුම් දී තිබුණා. ඒ අනුව ඡන්ද විමසීමේදී තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් දෝෂයක් සිදු වී ඇද්දැයි පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසට කතානායකවරයා නියෝග කර තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් අද විපක්ෂය මෙලෙස අදහස් පළ කළා. මම රූපවාහිනී මාධ්‍ය හරහා දුටුවා පසුගියදා අවසන් වෙච්ච ෆෝල් සිටි එහෙම නැත්නම් වරාය නගරය පන්ත සම්බන්ධයෙන් තිබුණු ඡන්දය ගරු කතානායකතුමා නැවත ගණන් කරන්න හදනවා කියලා. මට මේක අදාහ ගන්න බෑ. මොකද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුවේ ඡන්දයක් අරගෙන කතානායකතුමා ඒක ප්‍රකාශයට පත් කරුවෙන් පස්සේ එතනින් මේ ප්‍රශ්නේ ඉවරයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව නැවත ගණන් කිරීමට කිසිම වගන්තියකින් කතානායකතුමාට බලය දීලා නැහැ. ඒ වගේම මමත් පාර්ලිමේන්තුව තුළ අවුරුදු 32ක් අඛණ්ඩව ඉන්නවා.
මේ අවුරුදු 32 තුළ මම කිසිම දවසක මෙවැනි නැවත ගණන් කිරීමක් දැකලා නැහැ. මෙතන දේශපාලන ප්‍රශ්නයක් ආණ්ඩුව තියෙනවා. ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් ගැද පුරසාරම් දෙඩුවට මේ ඡන්දෙන් නොපුරා ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් නැහැ කියලා. ඒ හීනමානේ වහගන්න තමයි ආණ්ඩුව මේ නැවත ගණන් කිරීමක් ගැන කතානායකතුමාට බලපෑම් කරන්නේ. 20 වෙනි සංශෝධනයේට සහයෝගය ලබා දෙද්දී 156ක් ලැබුණා ආණ්ඩුවට. එතකොට ඒ මුස්ලිම් කොංග්‍රසයේ 4 දෙනා එක්ක ඒ මුස්ලිම් කොංග්‍රසයේ 4 දෙනා ඡන්දෙ දැම්මේ නැහැ. විජේදාස රාජපක්ෂ මැතිතුමා ආවේ නැහැ. එතකොට 5යි. ඊළඟට විදුර වික්‍රමනායක මැතිතුමයි මහින්ද සමරසිංහ මැතිතුමයි ආවේ නැහැ කියලා කතාවක් තියෙනවා. හරිද? එතකොට 7ක් නැති වෙනවා. හරිද? එතකොට 156න් 7ක් නැති වුනාම 149යි. එතකොට 148ක් උනේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා දෙවෙනි වර කියවීමේදී. ඉතින් එහෙම අහුලක් නම් තියෙනවා. කොළඹ වරාය නගරය වෙනම රාජ්‍යයක් බවට පත්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ කලාපයේ වෙනම රාජ්‍යයක්. මේ කලාපයේ ඊළමක්. මේකේ එකම දෙයයි අඩුවකට තියෙන්නේ. ඒගොල්ලන්ගේ පොලිසියක් නැති එක. එච්චරයි. ඒකත් දුන්නා නම් වැඩේ 100%ක් සාර්ථකයි. සම්පූර්ණයෙන්ම 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කළොත් එතකොට අපේ අයියලා මොකද කිව්වේ? මේ රට කැඩෙනවායි කිව්වා. 13 වෙනි සංශෝධනයට විරුද්ධ වුණ මිනිස්සු අත උස්සන විලිලැජ්ජ නැතුව ඊළමකට සපෝට් කළා. 13 වෙනි සංශෝධනය කරත් ඒකීය රාජ්‍යයක් කැඩෙති තමයි 13 වෙනි සංශෝධනයේ බලතල බෙදන්නේ. රට ඒකීයයි. රට ක්‍රියාත්මක කරන්නේ අපේ ඒකීය රාජ්‍යයෙන් මුළු ඔක්කොම පළාත් සභාව ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මේගොල්ලෝ විරුද්ධ මං හිතන්නේ මේ රටේ දේශප්‍රේමීන් දෙමළ මිනිස්සුන්ට ඊළමක් දෙනව නම් විතරයි. විදේශිකයින්ට ඊළම දුන්නට එකමක් නැහැ ඒගොල්ලෝ. ඒක ඊට වඩා බරපතල වුණත් කමක් නැහැ. මේ ඊළමේ ලංකාවේ අනපනත් 7ක් කැන්සල් කරනවා. තවත් අනපනත් 14ක් ඒගොල්ලන්ට ඕන විදිහට සංශෝධනය කරන්න තැයි මේ කොමිසමට. ඒකේ තියෙන වගන්ති ඒගොල්ලෝ සංශෝධනය කරලා ඒගොල්ලෝ ක්‍රියාත්මක කරනවා. එතකොට අනපනත් 21ක් ඒගොල්ලෝ යටතේ. ඒගොල්ලන්ගේ රටේ ඒගොල්ලන්ගේ යටතේ. අපේ රටේ ඒවා ක්‍රියාත්මක කරන්න බෑ. ඒ කියන්නේ දැන් ආදායම් බදු, රේගු බදු, විනෝද බදු ඒගොල්ලන්ට ඕන විදිහට ගහන්නේ. අපේ රටේ බද්ද නෙවෙයි ඒගොල්ලෝ ගහන්නේ. ඒගොල්ලන්ට ඕන නම් ගහනවා නැත්නම් ගහනවා. රටෙන් අඩකට සීමා වී තිබෙන පිරිසිදු පානීය ජල පහසුකම 2025 වසර වන විට සමස්ත රටවැසියන්ටම හිමිකර දෙන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑකල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජල සම්පාදන යෝජනා ක්‍රමය, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ජල සම්පාදන යෝජනා ක්‍රමය, ගාල්ල දිස්ත්‍රික්කයේ හපුගල ජල සම්පාදන යෝජනා ක්‍රමය අග්‍රමාත්‍යවරයාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරුණා. Let me now invite Water Supply and Water Resources Minister Honorable Vasudeva Nanekar will present that in the public. State Minister Water Supply Honorable Sanam Shio Konna, World Bank Representative Sri Lanka to join the process. Garwa Gramadhyay Tuman Atin Nilavashenma Takshane Osse Mema Mahenge Vyapruthiya සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එන වර්ෂ 2025දී සැමට ජලය තේමාව යථාර්ථයක් බවට පත් කරමින් ජනතා අයිතියට පත් වූ මෙම ජල සම්පාදන ව්‍යාපෘති ඔස්සේ කුරුණෑකල, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක ග්‍රාම නිලධාරි වසම් 377ක ජනතාවට සෙත සැලසෙනු ඇතේ. ප්‍රයෝජනයට ගන්න පුළුවන් ජලය තියෙන්නේ 3% විතරයි කියලා මම විශ්වාස කරන්නේ නිවැරදි කිරීමට යටත්ව. ඒ ප්‍රමාණයනොත් බීමට ගන්න පුළුවන් ප්‍රමාණය 0.05%කටත් අඩුයි. මිනිසුන්ට බොන්න තියෙන මේ වතුර ටිකත් අද මිනිසුන්ගේම ක්‍රියාකාරකම් නිසා දූෂණය වෙමින් යනවා කියන එක මම මුතුෙන් ඔබට කියන්න ඕන. අනපනත් වලින් විතරක් මේව නවත්තන්න පුළුවන් කමකුත් නැහැ. ඉතුරුනි අහසින් වැටෙන එක දියබිලක්වත් මිනිසාගේ ප්‍රයෝජනයකින් තොරව නිකුරුනේ මහමුහුදට යන්න දෙන්නේ පා කියලා එදා මහපරාක්‍රම බව රජතුමා පැවසූ ප්‍රකාශය අදටත් වළංගුයි. 2025 වෙනකොට රටේ සමස්ත ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ ජාතික වැඩපිළිවෙල සෞභාග්‍යයේ දැක්මට ඇතුළත් කරලා ප්‍රධාන ජල සම්පාදන යෝජනා ක්‍රම රැසක් රට පුරා ආරම්භ කරන්න අපි පියවර ගත්තා. මේ අතර කුරුණෑකල පළාත මහරෝහල අති නවීන ජාතික රෝහලක් ලෙස ඉදිකිරීමේ මූලික පියවරයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ ඊයේ පසුරුවේ පැවති සාකච්ඡාවකදී සිය අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව ඉඩම් පවරා ගැනීම, ගොඩකිරීම සහ නව රෝහල් ඉදිකිරීම කටයුතු ප්‍රගතිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා අදාළ පාර්ශ්වයන්ගෙන් තොරතුරු විමසා තිබෙනවා. සමස්ත ජනගහනයෙන් 10%ක පමණ ජනතාවකට මෙම රෝහල ඔස්සේ සේවා පහසුකම් හිමිවන අතර කුරුණෑගල සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක පහක ජනතාව ඍජුව රෝහල් ප්‍රතිකාර සේවා වලට යොමු වෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නව රෝහල ඉදිකිරින්නේ සුවිශේෂී පහසුකම් ඇතුළත් වන පරිදි.
ශ්‍රී ලංකාවේ 49 වන ජනරජ දිනය අදට යෙදී තිබෙනවා. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස සිට 1948 පෙබරවාරි මාස 4 වනදා මෙරටට නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස ගොඩනැගීමේ දැඩි අවශ්‍යතාවයක් එවක පැවතුණා. එතෙක් බ්‍රිතාන්‍යයේ විවිධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ මෙරට නීති සම්පාදනය සිදු වූ අතර එවක අවසන් වරට ක්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර ඒ වෙනුවට 1972 මැයි මාස 22 වනදා එනම් අදවන් දිනක ශ්‍රී ලාංකිකයින් විසින් සම්පාදනය කළ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එලෙස සම්මත වූ ජනරජ ව්‍යවස්ථාවෙන් අනතුරුව එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කර එය ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය ලෙස නම් කෙරුණා. ඒ අනුව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවති ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් පූර්ණ ලෙස නිදහස ලැබූ ශ්‍රී ලංකා ජනරජ දිනය අද ලෙසයි හඳුන්වනු ලබන්නේ. මේ අතර 49 වන ජනරජ දිනයේ නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවයක්ද අද පෙරවරුවේ සංවිධානය කර තිබුණා. හතලිස් අටේ ලබාගත් නිදහසෙන් තිබුණු යම් බැඳීම් ඉවත් කරලා 72 ව්‍යවස්ථාව. ඒ නිසා 72 ව්‍යවස්ථාව සම්මත වෙච්ච මැයි 22 සිරිමාව බණ්ඩාරනායක මැතිණියට අපි විශේෂයෙන්ම ගෞරව කරමින් ඒ දේශපාලන දර්ශනයට ගෞරව කරමින් අද එතුමියට පුෂ්පෝපහාර පැවැත්වීමට අපේ පාර්ලිමේන්තු කණ්ඩායමම පැමිණියේ. ඒ නිසා අපි අද දවස මේ රටේ ඓතිහාසික ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පූර්ණ ජයග්‍රහණය ලැබුණු අපේ රටේ නිදහස කියන එක, සෛරිත්වය කියන එක, ස්වාධීනත්වය කියන එක සම්පූර්ණයෙන්ම අපිට ලැබුණේ 72 ව්‍යවස්ථාවෙන් බව සිහිපත් කරනවා. ඕට් සිටි පනත ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පනත නෙවෙයි, පාර්ලිමේන්තුවේ සම්මත වූ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරපු පනතේ කරුණු රාශියක් තිබුණා. අපට එකඟ විය නොහැකි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ කරුණු සම්පූර්ණ ඉවත් කරලා ඒ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් සියලුම සංශෝධන පාර්ලිමේන්තුව විසින් රජය විසින් පිළි අරගෙන ඒ සංශෝධන කළා. ඒක නිසා අපිට එවැනි ප්‍රශ්නයක් මතුවන්නේ නැහැ. නිර්තතික මෝසම දිවයිනේ ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් ඉදිරියේදී වැසිතත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට පමණ තද වැසිද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ දිනවල උතුරු අන්දමන් දූපත් අසල නැගෙනහිර බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ තියෙන මේ කැළඹෙන ස්වභාවය විශේෂයෙන්ම හෙට දිනේ වෙනකොට අඩුපීඩන කලාපයක් බවට පරිවර්තනයේ ලක්ෂණ තමයි පහළ වෙලා තියෙන්නේ. ඊට අමතරව අනිද්දා මේක පීඩනාවපාතයක් වෙලා 24 වන දින වන විට සුළි කුණාටුවක් බවට පරිවර්තනය වෙලා මේක ඉන්දියාවේ බස්නාහිර වෙරළබඩ තීරයෙන් ගොඩබිම කරා ළඟා වෙන ලක්ෂණ තමයි දැනට විශ්ලේෂණවල තියෙන්නේ. කෙසේ නමුත් මේකේ ඍජු බලපෑම තියෙන්නේ එම මුහුදු සීමා තුළ තමයි. අපි දැනටත් ප්‍රකාශ කරලා තියෙනවා නාවික හා ධීවර කටයුතු වල යෙදීම වළකින්න කියලා එම මුහුදු සීමාවට. විශේෂයෙන්ම දැනට අපි දන්නවා මේකේ වක්‍ර බලපෑම හේතු කොටගෙන දිවෙනේ නිරන්තරයෙන්ම නීතිදි කොටසේ වැසි තත්ත්වය වැඩිවීමක් තියෙනවා. උතුරු උතුරු මැද සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා වැඩිවන අතර විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-55 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රිය වීමත් සමග බදුල්ල නුවරඑළිය මාතලේ නුවර කෑගල්ල රත්නපුර කළුතර ගාල්ල මාතර හම්බන්තොට කුරුණෑගල මොනරාගල යන දිස්ත්‍රික්කයන්වල නායාමයේ තත්ත්වය ඇති විය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. මේ අතර කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල කණ්ඩි කඩා වැටීම් වැඩි වශයෙන් වාර්තා විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ව නිරිත දිග මෝසම් සක්‍රිය වීමත් සමග වැඩි බලපෑමක් මාධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අපේක්ෂා කළ හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. වනාලි තර්ජන හේතුවෙන් පීඩා විඳින කහටගොල්ලෑව ප්‍රදේශයේ ජනතාව පිළිබඳවයි මේ තොරතුරු. කහටගස් දිගලිය කහටගොල්ලෑව ප්‍රදේශය කියන්නේ නිරන්තරයෙන් එල්ලවන වනාලි තර්ජන හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව ජීවත් වන ප්‍රදේශයක්. මෙලෙස නිරන්තරයෙන් ගම්වදින වනාලීන් ගෙවුණු දින 7ක පමණ කාලය ඇතුළත නිවාස 3කට සහ වගාවන් රසකට හානි සිදු කර ඇති බවයි එම ගම්වාසීන් ප්‍රකාශ කළේ. ගෙදර දැන් තුන් පාරක්ම කැඩුවා. කැඩුවට හැමදාම අලියා එනවා. මට ඉන්න තැනක් නෑ දැන්. මං කාටද මේක කියන්නේ? මෙසපදින් වනජීවි නිලධාරීන් සහ නිසි බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද මීට නිසි විසඳුමක් ලබා දීමට මේ වනතේ කිසිවෙකුත් කටයුතු කර නැහැ. මේ අතර කලාවැව ජාතික උද්‍යානයට යාබදව පිහිටි ගල්කිරියාගම රඳන්නෑව ප්‍රදේශයේ වගාබිමක තනි වී සිටි වනාලි පැටවෙකු ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් සිය බහිරයට ගෙන තිබෙනවා. කලාවැව ජාතික උද්‍යානයේ සිට ආහාර සොයා ගම්වැදුණු වනාලි රංචුවකෙන් මෙම අලි පැටවා මගහැරී ඇති බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ. එළඹෙන වෙසක් උත්සවය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. මේ එහිදී පළ වූ අදහස්. මේ වර්ෂයේ ඇත්තටම අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් අපිට උපදෙස් ලබා දුන්නා මේ වෙසක් උත්සවය උත්කර්ෂවත් වන්දිවෙන් සිදු කරන්න කියලා. ඒ සඳහා ඇත්තටම අපි මුදල් වශයෙන් රාජ්‍ය හා අනුග්‍රහයකින්ගේ මිලියන 100කට වඩා මුදල් වැය කිරීම සඳහා අපි බලාපොරොත්තු වුණා. නමුත් අභාග්‍යයකට වගේ මේ තෙවන රෙල්ල නිසා අපේ සියලුම දේ බොඳ වෙලා ගියා. ඒ නිසා අපිට මේ අවස්ථාවේදී කිසි කටයුත්තක් කරගැනීමේ හැකියාවක් නැහැ. නමුත් සංවර්ධන කටයුතු සහ ඉතුරු සමාජ සත්කාර අපි දිගින් දිගටම කොටස් වශයෙන් කරන්න අපි සැකසුම් කරගෙන තියෙනවා. ඊට අමතරව අපි ඇත්තටම කටයුතු ලෑස්ති කළා තියෙනවා. වෙසක් සැමරු මුද්දරයක් මේ විදිහම මුද්දර තුනක් අපි ඉදිකුත් කරා. රාජ වෙසක් උත්සවය සාමාන්‍යයෙන් කරන්නේ වෙසක් පුන් පොහොය දිනට පෙර දවස. එතකොට මේ රාජ වෙසක් උත්සවය මෙවර කෙරෙන්නේ නැහැ. ඊළඟ වරසටහන තමයි වෙසක් පුන් පොහොය දින වරසටහන. එතකොට පුන් පොහොය දින වරසටහනත් මෙවර අපි පවතින කොවිඩ් වාතාවරණය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊට අමතරව වෙසක් සතිය සමස්ත ලංකාවම ආවරණය වෙන ආකාරයෙන් වෙසක් සතිය ප්‍රකාශයට පත් කරලා මේ වෙසක් සතිය තුළ ආගමනුකූලව කටයුතු කරන්න අවශ්‍ය මඟ පෙන්වීම කරනවා. මහජනතාව එක්රැස් වීම වැළැක්වීම සඳහා ඉවර්සනත් ප්‍රියාත්මක නැතත්තට පත්වලා තියෙනවා. අපි නිවාස මට්ටමේ අපේ ජනතාව පුරුදුලා ඉන්නවා වෙසක් පහන් කූඩුවක්, ඒ වගේම නිවස අලංකරණය කිරීම සඳහා විදුලි බබළු සැරසිලි කරන්න. ඉතින් මම හිතනවා ඒ කාර්යයන් කරන්න කිසිම බාධාවක් නැහැ. සැරසිලි සිදු කිරීම කරන්න බාධාවක් නැහැ. අටසිල් සමාදන් කරවීමේ සිට සියලුම වැඩසටහන් ධර්ම දේශනා, ඒ වගේම ධර්ම සාකච්ඡා, භාවනා ආදී පොහොය දවසක විහාරස්ථානයක ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන් අද විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතාවට ශ්‍රවණය කරන්න, ඒ වගේම ඊට සම්බන්ධ වෙන්න අවස්ථාව සැලසීලා තිබෙනවා. ඒ නිසා විහාරස්ථානයක සිදු කෙරෙන සියලු ශීල භාවනා පින්කම් ආදී සියලු කටයුතු වලට අපේ බෞද්ධ ජනතාවට නිවසේ සිට සහභාගී වන්නට මම හිතනවා බාධාවක් නැහැ කියලා. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටින්. ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මගින් සංවිධානය කරනු ලැබූ ලේදන් දීමේ වැඩසටහනක් ඊයේ කොළඹ ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුණා. ඒ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනී පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායන්ට අනුකූලව ගුණාත්මක ආස්වැන්නට සාධාරණ මිලක් ගම්බිරිස් මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ගොඩකවල ප්‍රාදේශීය සභාවේදී අද දින සිදු වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය මහනුවර මාර්ගයේ තඹලගමුව 99 ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ රියානතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. වෑන් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ මඩකලපුව කොක්කටිච්චෝලේ පොලිස් බල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කිරීමේ ජවාරමක යෙදෙනු පුත්කලෙකු මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එහි තිබී බියර් ටින් 48ක් සහ බෝතල් 9ක්ද පොලිස් බහරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ. වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ආනපල්ලගම ග්‍රාම නිලධාරී වසමේ වනවග ආරක්ෂිත අසල ප්‍රදේශයේ ඊ රාත්‍රියේ සිදු වූ වනාලි පහර දීමකින් පුත්කලෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. හැටන් වටවල සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් දහවනී වූ ලොරි රථයක් පෙරලීමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදී සිදු වූ රියානතුරකින් ලොරි රථයේ රියදුරු තුවාල ලබා තිබෙනවා. එත් සමකින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙන් නිමාවට පත්වනවා. සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපේ නැවත ඔබ හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.